ලුවක් තියෙනවා. ඊට කලින් පොඩි දෙයක් දැනගන්න, ඔබ වහන්සේ පැහැදිලි කරා මේ අපි මේ මහත්යට අර මිනිස්සු ගත්තම කියන්නේ දැනුම අනුව කොටස් හතරක් ඉන්නවා කියලා. දැන් අපි ඒ උගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පදවරම හතරක්. ඔව්, දැන් අතරම අපි අධ්‍යාප මෙතන දැන් මේ ඉන්න 400ක් දැන් මෙහෙමයි, මෙතෙන්ට ආපු පදපරම පුද්ගලයෝ මේ ධර්මයේ දැනගෙන සමාජ විට උග්ගටිලඤ්ඤ වෙන්න පුළුවන්, විපටිලඤ්ඤත් වෙන්න පුළුවන්, සද්ධානුසාරී හෝ ධම්මානුසාරී වෙලා මගපල් ලබන්නත් පුළුවන්. මේ පදපරම පුද්ගලයෝ කියලා බුදුහාමුදුරුවෝ අත්‍යරී නැහැ. පදපරම පුද්ගලයන් දැන් අර ආලවකයක්ෂ පදපරම පුද්ගලයෝ. නමුත් බුදුහාමුදුරුවෝ බණ කිව්වහම සෝතාපන්න වුණා. ඒක හොමදමයි මට ඇත්තනවා. ඒ හිතුනේ මේ දැන් අපි මොන තත්ත්වයේ ඉන්නවද කියලා සත්‍යස අපි දන්නේ නැහැ. ඔබ හරියට මෙතෙක් මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනවා, බුද්ධ ධර්මයේ මේවා ගැන පදපරම තේරුමක් නම් තිබුණේ ඔබ පදපරමයි. දැන් ඔබ මේක ධර්මය අහලා මේ බුද්ධ කියන්නේ භව උදුරා දැමීම. මේ භව කිව්වේ රාග භව, දේශ භව, මෝහ භව. අපි මේ එකතු කරගත්ත දේ අපිම උදුරා දාන්න පුළුවන් කියලා දැනගත්තා නම් ඔබ පරම පදපරම තත්වයෙන් එහාට යන බුද්ධයෙක් වෙනවා. පජානාති තත්වයේ අභිඥාතන් තත්වයට පත් වෙනවා. අවසරයි හැමෝටම. මම ඇත්තටම මේක කිව්වේ අර මම ඊයේ ප්‍රශ්න කිහිපයක් ඇහුවම මේ ආයතනයේ මහත්යෙක් ඇවිල්ලා මට කිව්වා මේ ගොඩක් මිනිස්සු මෙතන ඇවිල්ලා බොම් ප්‍රශ්න අහනවා, වෙලාව නාස්ති කරනවා කියලා. ඉතින් මම අහන ප්‍රශ්නේ ගොම් ප්‍රශ්නයට දන්නේ නැහැ. මේ ඒක නිසා මට සමා වෙන්න මම මේ අහන්න යන ප්‍රශ්නේ, මොකද මට බයයි අහන්න. මේ දැන් අපි එක් එක්කෙනාගේ දැනුම් මට්ටම්, අධ්‍යාපන මට්ටම් වෙන වෙන මට්ටම් වල ඉන්නේ. ඉතින් මට තේරෙන විදිහට, මට හැඟෙන විදිහට තමයි මම ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒක තමයි, ඒක තමයි කිව්වේ නානත්ත්‍ය කාය නානත්ත්‍ය සංඥා හැමතැනම තම තම නනපම නින්දන ගත යුතු මේ ධර්මයේ. ඒක නිසා මේක ටිකෙන් ටික ටිකෙන් ටික දැනගෙන හරියට පජානාති වෙලා අභිඤ්ඤයං අභිඤ්ඤාත්ත්වයට පත් වෙන්න ඕනේ. එතකොට ඔබට යථාවාදී තථාගාරී වෙන්න පුළුවන්. යථාභූඥාන දර්ශනේ ලැබෙන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ තියෙන බොහෝ දේවල් නෙමෙයි. මේ ධර්මයේ තියෙන එක වචන කීපයක් විතරයි ඕන වෙන්නේ නිවනට. මොකද්ද ඕන වෙන්නේ? මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත ඉවත් කළා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ග කරන මේ වචන ටික විතරයි තේරුම් ගන්න ඕනේ. මේවා ක්‍රියාකාරකම්. මේවා නිවනට උපකාරම වන දේවල්. මේවා තේරුම් නොගත්තොත් නිවන වැහෙනවා. මේවා තේරුම් ගත්තොත් නිවන විවුර්ත වෙනවා. බුදුහාමුදුරුවම කියලා තියෙනවා. මගේ ගැටළු ස්වාමීන් වහන්සේ, මේ ගෞතම සිතද බුදුන් වහන්සේගේ බුද්ධ අදිෂ්ඨානයන් තියෙනවා. ඒ බුද්ධ අදිෂ්ඨානයන් මොනවාද කියලා දැනගන්න කැමතියි. ඒක ඉතින් බුද්ධ අදිෂ්ඨානයන් තියෙනවා. නමුත් බුද්ධ අදිෂ්ඨානයන් සියලුම දේ මේ බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය, දයාපන්න. වෙන මොකක්වත් නෑ අදිෂ්ඨානය. අදිෂ්ඨානය තියෙන්නේ පුළුවන් තරම් හැකි හැම කෙනෙකුටම භව උදුරා දමන්නට මේ ධර්මය උපකාර වේවා, උදව් වේවා, හේතු වාසනාවේ කියන එකයි අදිෂ්ඨානය. මේ වෙන මොකක්වත් මේ වෙන කිසිම ආකාරයේ ලෞකික භෞතික සැප සම්පදක් නෙමෙයි. ඒ බුද්ධ අධිෂ්ඨානෙන් බුදුහාමුදුරුවෝ කළේ, බුදු කෙනෙක් කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝාෂ අධිෂ්ඨානක